ආයබෝවන ස්වාධි දූපානී සවසාහය තිය ප්‍රධාන සිංහලපු අත්විකාශය. ප්‍රතිබෙන් අවධානයේ ප්‍රෞෘතිී සිරස් තලමෙත නිරෝධහයන නීතියට මුල්තැන දෙමින් උසස් පෙළේ දරුවන් උත්තර ලිවීම අරබයි. බැන්ඩික්ස් පොකුරෙන් අදත් ඉස් නවයක් හමුවෙද්දී කොරෝණාව පාලනය කරගන්න හැටි සෞඛ්‍ය ප්‍රකාශක කියයි. ගම්පහා පොලිස් දහ අටේ ඇඳරි නීතිය හෙට සිට තවත් දැඩිවෙයි යහපාලකයන් සලේව හිර කරන්න අදපු හැටිත් පනිල් තමන්ගේ උපදෙස් ගණන්ගත්තේ ඇති හැටිත් මෛත්‍රී හෙළිකරයි කොරෝනාවේ ආල්කාලය දවස් වි අටක් බව ඔස්්‍රෙලියාව සයා ගනී දේශයපුවා සියලු ෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් උසස් පළ විභාගය අද ආරහම්භ වනා. ගම්පහදිස්ත්‍රික්කේ ඇදර්නීතිය ප්‍යාත්මක ප්‍රදේශවල පදිංචිව සිරන වෙන දිස්ත්‍රික්වල විභාග මධ්‍යස්ථානවලට අයත් සසිසු සඳහා විශේෂ විභාගමධ්‍යස්ථාන දොළහක්ද පිහිටවා තිබෙනවා. පැරණනිහා නව විශෂ නිර්දේශය ඇතේ මෙර උසස් පෙළ විභහගේ සඳහාසිසුන් තුන්ලක්ෂ හැට දෙදහ අටසේ විසි හතර දෙෙනෙකු සුදුසුකම්ල බාසිටිනවා. මධ්‍යස්ථාන දෙදහස් හසේ හතලිස් අටකදී විභාගේ පැවැත්වෙනවා. වෙනක් දිස්ත්‍රික්වල ගෙනම ලබන ගම්පහ දිස්ත්‍රික්කේ පදිංචිසිසුන්ට විශෂිත විමග මද්‍යස්ථාන්න දොලහක් ගම්පහ දිස්ට්‍රික්ක තුළ පේටවා බීම විශේෂත්වයක්. මේ රජේ ගත තීරණ ගොක් හොඳයි වි්හයි කල්දාව නැතිගෙන හොඳ මේ පර දෙපාර කල්දම්මන එනිසා මානසික විඩෙනෙන් හිටියේ මේ පාර හොඳර ලියගත්තා සෞක්‍ය පසකම ඔක්කොම තියල දිබ්යිස්කෝලේ ප්‍රශ්ණයක් වුණේ නෑ කිසිම. අදිරවවා සෞක්‍ය අරක්ෂ හහ ගනය කරලා කොරන කියල බලන්නතු රජේ මෙහම කල් පව කරන්නතුව තිබ්බෙ හොඳයි ඔො කද අපිත් පාඩන් කරලඉන්න නැත්වන තවත් පවකරොස් විශෂය කරනු මතක හිටින් නෑ මේ පැ්ටිස් එක කනත්තං. භහගමද සාන පිහිටුවීම ඇතුළු සියල කටයුතු සෞඛ්‍ය රක්ෂිත ක්‍රමවේද න්ට අනුව සිදු කර ම මෙෙනවා භාගයන්ට මුහුණ දනෙස සුන්දේ සම්හන්දය ැනුවොත් රීම යි ටයුතු කෙරුණ. ස්पල විभाගයට සහभाග වන से सुන් සහා विශේषෂ දුम्रेය පහසු कම්සලसीීමටද දුम्रे දෙपार्थමයන්තුව කටයුතු करතිමෙනවා विभाගය සम्හන්ධයෙන් යම් ගැටළුවක් වෙනම් ධනමයඒ කල් हा ශනික ඇමතු माංकेට हो බिंदुුව එකයි එකයි देखයි හ्यासූ හतराයි දෙसीය අට बिंदु එකයි එකයි देखයි හත් අस හයි හ යන දුරකතना को से විभाග දෙපर्ර්थමයන්තුවට දැනුම්දිය ැකි න්ंद्रීතිය පවතින प्र්‍රදේශවල උසස් පල සඳහා පෙන සිටिनेසි सुන්ට එම प्र්‍රवेශ පत्रය एंद्रनीतिති බලප ක්ලෙස භාවිතකල් හැකි බවයි පොලිසිය නිවේදනය කළේ. ජාතිකල් බෝව නිරෝග විද්‍යාතනයේ දීද කොරන අසාධිත සිසුන් දෙදනෙකු අදදිනය උසස් පල විභායට මුහුණ දුන්නා. කන්දකඩු හා පූනක් නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධහිනිවන සිසුන්තුන් දෙෙකු අද උසස් පල විභාගයට මුහුණ දුන්නා. ඒ සෙම පපිටිය ප්‍රාථමික වි්‍යාලයේ පිහිටුවා අතිබෙන විභාගම අධ්‍යථානකදී. අද සිට ලබන ම සහය මලධතෙක් උසස් පෙළ විභාගේ පැවැත්වීමට නියමිතයි. මිනුවන් ගොඩ බැන්ඩික්ස් ඇඟලුම් කර්මාන්ත ශාලාවාස් විත කෝවිට් පොකුරයෙන් වාර්තාාවී ඇති සමස්ත ආසාධිතින්ගේ සංඛ්‍යාව එක්ධහස්තුන් සය හතලිස් හයක් දක්වා ඉහළ ගොස්තිබෙනවා. මෙத்தர ஈ எதினதி හதுக்கலா கம்மானலிச நம்க்கல மனாரும பட்டிதோட்டம் சகாப் பெரிய கடே கம்மான அது சவச ஹயன் பசு நவத்த விோறுத்தகபவ COVID-19 வப்பமே ජாති கிகிறரியாான்විத்த மධ්‍යஸ்தானைப் பிரධதாணி யுதாமதாபத்தை லுத்தினஞ்செனரால் ஷவேன்று சில்வாமதா පவசனவா. වගො ඇගලුම් කම්හල ආශිත කරුණා පොකර ඒ දවසේදී ආසා දෙතයන් එක්සේ විස්සි එක් දෙෙක් හඳුනාගැනීමට හැකාව ලබුණා යොදමුදා පතිවරිය ප්‍රකාශ කළලා මේ අය අතරින් වැඩි පිරිසක් හිරෝදාහනය වෙමින් සිට අය අතරයෙන් හඳනාගත් බව. ඒත් එක්කම මේ වෙනකොට රට තුලින් හමුවමින් තිබෙන කොරෝා ආසාදතයන් සියලු දෙනම බැන්ඩික්ස් පොකරට. උමන ෝ ආකාරයකෙන් සම්බන්ධ අය බවත් සෞඛ්‍යශ මෙවනකොට ප්‍රකාශ කරනවා එතතිකම ඒදවසේද CR පරක්ෂණවලට අදාලව පන්දහස් නවසය පණහගේ සාම්පනලලාාගනිබටත් කටයුතු කර තිබෙන, මෙ තොතුරු එක් අපි සූදානම් අදත් COොI-19 සබන්ධෙන් අපේරටයි අලුත්මතත්වය ඔබට අරගෙන එන්න. ෙනුවකො ැඩක් ගලුම් කරමන්තශලා ආශ්‍රීත කොපට්පකරින් වාර්තාාවඇ සමස්ථ සාධතයන්ගේ සංඛ්‍යාව එක් දහස්තුන්සේ හතලිස් හය ටවත්තුොත්රයන් තිස් නදනකොට කරුණා ආසාධනී ඇති බවට අද දින අතහ වරුුණ මෙනුව කොඩ ඇගලුම් කර්මාන්තශලාාවේ කාරි මණඩලේ සහ නිෙරෝදහන මධ්‍යස්ථන වල සිට, ඔුන් ආශ්‍රතයන් සි පස් දෙනෙකු සහ සසු ආශ්‍රතයන් දහතර දෙෙකු, බෙලිස කරුණ ආසාධතයන් බවට හදනා කැන්නනේ. එයන්මරටින් වාර්තාාවන සමස්ත කරුණා රෝකින් සංඛාව හර් දහස් හත්සේ අනු එක. ඉතුන්ද හස්තුන්සේ දහත් දෙනකු පූර්ණන සුවලබාරෝහල් වලින් පිටව ගොස්ති වෙනවා COොVවිD- 1919 සබන්ධය තොතුර වාර්තාකිරීමේදී සැලකිල්වත්වයුතු කරුණු හා සම්බන්ධ කරන සම්බන්ධයෙන් සාකච්ඡාවක් අමාතේ ෙල රමු කල් මහතාගේ ප්‍රධානත් පයෙන් ජනවා ධ්‍යමත්‍යංශීදී පැවැත්වනා. ලබාදී ඇති මාර් ගෝපදේශන් අනුව වාර්තාකිරීම පිළිබඳ මෙහිී සාකච්ඡා කෙරුණ. න ද්‍යමත්‍යංක්ශ ලෙක ගත්පේ විජවීර, පෝෘපති අධ්‍යක්ෂ ජනරල් නලක කළු ඇව ජනධපති මධ්‍ය අ්‍යක්ෂ ජනරල් මහන් සමරණයක අග්‍රම අත්ති මධද්‍ය ලකම් රොහන් බැලවිටයන මහත්වරන් සහ මධ්‍ය ආයතින ප්‍රෞෘ්තිංශ ප්‍රධනින් මෙම සාකච්චාවට සහ බහ කියබුණ. කොරුණා අත්පේ ලෝකෙන්ම තුරන් බනතෙක් අපටද මෙම රෝක සමඟ ජීවත්වීමට සිදුවන බව වසග තුරග විද්‍යායිකගේ ප්‍රධන, විශෂක්ඥ වද්‍ය සුදත් සමරවර මහතා පවසනවා. අපි රට විතරක් වෙනම මේකෝගේ පාලනය කරලා අපිට නිදහසේ ඉන්න බැහ ඒ නිසා මේ ලෝකයම කොවිධනාව වසංගතය තුවර වෙනතා කල් අපිටත් මේ කොවිදධනය සමග ජීතයන්න සිද්න සම්පූර්ණයම ලො වුන් කර හමන ඇති ීතය පෙනවල සම්පර්ණම සමාජක්‍රියාකාරීත්වය නවත්තල අපිට මේ කොවිදධන වරෝගට දිගින්දිකටම හුණ දීමට හැකිියවක් මේෑ පවිසාමාල ජනජීවිතය උපරිම මට්ටමින් අපිට හැකි උපරි මට මේ කර්ගෙන යන ගමන් කොවිදධන වවරෝගේ පාලනය කිරම වැදගත්වෙනවා එතන්දී ජනතාවග පත්තයෙන් ලබා. යික්තේ තාත්ම ඇතකත්වයවා පොදු ප්‍රවාහන සේවා සහ කුලි රත භවිතේද අනුකමණෙ කලේතු ක්‍රමවේද සම්න්ධෙන් පොලි මාධ ප්‍රකාශ නෝච පොිස්පතියාජි ්‍රහණ හතා පැහ දිලි කලා. ල්ලිමක්රන්න කැමති විශේෂෙන්ම තීරෝධ රථඒවාගේම කුලි රථ වෙනත් ආකාරය කැබ්රථ ආදිය පදවන යදුරන්ගෙන් බගේ වාහනේ ගමන් කළේ කවුද කියලා සනාත කර ගැනීමට යම් වැඩපිළිවෙලක් බ විසින්ම සකස් කරගන්න ඒවාගේ විශේෂෙන්ම හැම කෙනෙක්කින් ඉල්ලාසත් ඔබ දිනපතා ඔබගේ ගමන් කිරීම පිළිබඳව ඔබ අතේ තියෙන ස්මාර්ට්ෆෝර්න එක එමන් ඇත්තම් දිනපොත කහෙමත් නත කුමුණ ආකාරයක යම් සටහනක් තබාගන්න ඔබගේ සංචරණය පිළිබඳව අපට යම අවබෝධයක් ලබාගණඩ පුළුවවා සෞඛ්‍යර්ශවලට යම අබධයක් ලාගන්න පුළන්. යම් කිසි ආකාරයක ඔබ භාවිතා කළ පොදු ප්‍රවාහණසේවා පිළිබඳවත් ඒහි ගමන් කරන මගින්. යම් සලකුණක් නැත සහිවටනයක් එමන් නැතඒ පිබඳ මතකයක් තබා ගැනීම තා වැදගත් වෙන. කටුණනයික වන්ට ොලේ ශ්‍රීලංක ගන් හණඩ බෙහිෙ මංක්ෂේවකයකුට කරුණා වෛරසේ ආසාධන වී ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සමකම සනාථ කරනවා. එම ගුවන් සමාග මේ, ආයතනික සන්න විදධන අංෂේ පවසන්නේ එම කාර මණ්ඩල සසාමාජිකයක් සමඟ රාජචකාරි කළ පනස් දෙනකුගේ පේCR පරීක්ෂණ සිදුකළ පවයි. වරසේ පැතිරීම වැලැක්වෙීම, රජේ සෞඛ රක්ෂණ මාර්කොපදේශවල් අනුව සිය සේව කැන් ආරක්ෂාරීමට සෑම පියවරක්ම ගෙනැති බවද ශ්‍රී ලංකන් ගුවන් සමාගම අවධහරණය කරනවා.වෞ්‍යාව සහ යාපන ජතිකධ්‍යාපන විද්‍යාපිට තාවකාලික වසාද මාතිබෙනවා. ම විද්‍යාේයන්හි අධ්‍යපන ලැබූ සිසුන් ඔඕුන්ගේ නිවස් වෙත රැකිනයාම යොදහමුදවමගින් සිදු කෙරුණා. මෙම අධ්‍යාපන විද්‍යාපයටට දෙෙරු දහින අධ්‍යස්ථාන බවට පත්කිරීමටයි කටයුත්තු කරුණේ ෞන්‍යාව විද්‍යාපේට, ෙරෝ දහහින මධ්‍යස්ථානයට අද දිනයේේදී තුන් සිය පනහකට අදක පිරිසක් ඩෙරෝ දහින සඳහ රැගෙන විත්ති වෙනවා. ොවි වෛදසේ පැතිරයාාම තවමත් කලමනනාරනෙ කල හැකි මට්ටමක පවතින බව වෛධ පරිීෂණ ආයතන නියෝද ජද්‍යක්ෂ සෞඛ්‍ය අමත්‍යංෂි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බන්්ඩ අර්මතා පවසනවා තවමත් අපිට ඒ රෝගීන් එක පුද්ගලේ ආසාධිතයහම්බවුුණොත් ඒ ආසාධිත පුද්ගලයට රෝගයේ ආව කාගෙන්ද සහ ඒ ආසාධිත පුද්ගලයන්ගේ ආශ්‍රීතයෙන් හොයාගෙන ිහිල්ලා කොවිට කොතන්ටද ගිල්ලා තියෙන කෙල තාමත් කියන්න පුළුවන්. ඒනිසා. තවමත් මේ අපේ ලංකාවේ කොවිට් ආසාධනය හොඳින් කළමනාකරණය කරගැනීමේ හැකියාව තියෙන මට්ට මේම තියන. පරාගන් අලුතරෝගින් සියලු දෙනම ඒ පොකුරේ යම්කි සම්බන්ධාවක් එක තම අපට හම්බ වෙලා තිෙන්නේෙ. එයින් පිට තාම රෝගීන් වාර්තාවීමක් වෙලා නෑ. ඔය කියන ආසාධනය වූ පුද්ගලයෙන්. රෝහල තුළදී ආසාධන වනාා නොවෙයි ඔවුන් ආසාධනය වෙච්ච උදවිය රෝහල තුළදිී හඳුනා ගැනු. එනිසා, රෝහල පර්සනල් ප්‍රටෙක්ටිවවික්විප්බ් නැතුව අනාරක්ෂිතව කටයුතු කරලා රෝහල් තුළ, රෝහල් සේවකයෙන් ආසාධනයවීමක් සිද්දු වෙලා නැහැ. එක පත්්‍යක්ෂ කරල කියන පුලා. ැරින්න් රයි් හි පිහිටි NMDB බැංක්කු ශකාාව සේවකයකුට කොෝනා ආසාධනී ඇති බවට එම අහිතනයේ නිබේදයක් නිකුත් කරමින් සඳහන් කරනවා. එම සේවකයා මනිුවන්කොඩ සිට එහි සේවට පැමිණ තිබෙනවා. විශීච හරණයෙන් පසු NMDB ශකාව හෙට දිනේදී ජිවිවරෘත්ත කරන බව එම නිවේදනීහි සඳහන්. කම්කරු දොර්තමන්තුවේ මහජනසේවාවන්ට අදාළ සියලු කටයුතු, ප්‍රදේශී කාර්යාල විත විවද්ධකතකර තිබෙනවා. යනුේසේවා සඳහා ප්‍රධාන කාරයාලය වෙත පැමිණීමේ අවශ්‍යතාවක් නැති බවයි කම්කරු දෙපර්තමෙන්න්තුව නිෙවේදනී කරන්නේ. බෑදර කොරුණා වෛරසයට මුහුණදීම සඳහා ප්‍රතිශක්තිය වැඩිකිරීමේ දේශී අෞුෂයක් හඳුන් පාතීම අදු දැසන සිදු කරුණු. ඒ රාජච මාත්‍යය සිරජය කොඩිමහතාගේ ප්‍රධනත්යේ. සුවධර්ණී ප්‍රතිශක්ති කරන වර්ධන පානය අතුරු ආබාද වලින් තොරව සLCය ශාක මෙය සාර උපයෝගි කරගෙන ඇතිකරපු නිෂ්පාදනයක් අද අවධානන් සහිත තැනත්තම් වෙනුවෙන් විශේෂ චූර්ණයක් හඳුන්නාදීමට පියවරණන් තියෙනවා. එවගේම උගුර පිරිසුදු කිරීමේ දියරයක් මේනවිට සකස්කල්ල තියනවා එයත් නිෂපානයක් වශන් එලි දැක්කෙන. උළු ලකයම කතා වුණා අපි වටක් විදිහයටට COොVID-19 කියන වරසය පාලනය කරපු විදය ගැන. ඒත් අද ආයමත් මේ කෝවිD-19 කියන මාරයා අපේරටට රතු එලියක් දල්වලා ඉවරයි. අපි ආයමත් එකට එකතුයමුූ. අපි ආයමත් එකට එකතු වෙලා මේ රතු එලියත් නිෙවලදාමු යි කිසිම දවසක දැල්වෙන්නේ නැතිවෙන්නම. ම්පා දිස්ට්‍රෙක්කේ පොලස්සම්දහ අටක ක්‍රියාත්මක නිරෝධහයින ඇද්‍රනීතිය හෙට සිට දැඩිවම ක්‍රාත්මක කරන බව පොිස් මාධ ප්‍රකාශක නියෝච පොලිස්පති අජි ත්‍රෝණ මහතා පවසනවා. එය අනුව අදාළ ප්‍රදේශවල ආරද්‍රව්‍යයා අල්ි කරනවල්ද සැල් සහ ඔසු සැල්ද, හේට සිට දින තුළක කාලයකට වසාදමීමට නියමිතයි. ගම්පා දිස්ක්‍රිකේ නිරෝධයන ඇදිරිනීතිය ක්‍රාත්මක වන පොලිස් වසම් වලට අයත් ප්‍රදේශවල ආර ද්‍රව්‍ය අලි සැල් සහ ඔසු සැල් පෙවරු අටේසිට රාත්්‍රීට දක්වා විවෘ් කකරවීමට. අවසර ලබා දිත්තිබනා. එහෙත් අදරාත්්‍රී අටේසිට දින තුනක කාලයක් හා එම සියල් වරෙනසැල් වසාදීමට තිරණය කරති වෙනවා. හෙට අනිත්්ධ. සහ බ්‍රහශ්පතින්දාදින්නේ නිරෝධයන ඇධර්නීතිය අදාලා පලිස්වාසම් දහට තුළ ඉතා දැඩව ක්‍රියාත්මක වෙන සුපරුදු පරිදි. ආහාරපාන සදාහෝ වෙනත් කරුණු සඳහ අෞෂධ ලබා ගැනම් සදා එ එම වෙන සැල් විෘත කිරීමට හැකිාවක් ලැබෙෙන නෑ. නිරෝධයන ඇධර්ණීතිය තවදුරටත් ක්‍රියාත්මක වෙන. මේ වන විට එකසිය විසි දෙක් පම පුදගල නිරෝධයන ඇදිරනීතිය කට කිරීමට අදාළොත් සඩගෝටගෙන තිබෙනවා. වාහන හතලයක් පමණ පොලිස්බාරටගෙන තිබෙන එම ඇධර්නීතිය ක්‍රාත්මක වන ප්‍රදේශල මේ ප්‍රදේශ හර වාහනොල්ට ගමල් කරන්නට පුළුවන්. සිම අවස්ථාවක මේ ප්‍රදේශවලින් යම් පුද්ගලින් තම වාහනයට නංවා ගැනීම. ඒවගේම එම පුද්ගලින් වාහනෙන් බැස්සවීම සිදු නොකළ යුතුයි. මෙත රජේ ෝහල් සෑන ලින්පතිකාර ලබාගන්න රෝගන් මෙත. අෞෂද ලබාදීමට විශේෂ වැඩ පිවෙලක් ක්‍රියත්න කරන බව රාජ්‍ය අමාත්‍ය මහාචරය න්න්න ජැසුට මහතා ද පැවති මාධ්‍යහමකට එක්වමින් ප්‍රකාශ කලා. එඒහි පළමු පේර ලෙස කොඹ සහ ම්ා ස්ත්‍රික් කල නාවට හෙටට එමක්‍රම යටතේ අවෂද ලබාදීමට කටතු කර නවයි එමහතා කියා සිටේ. ජනතාවට අකන්්ඩව අෞෂද ලබාදීම සඳහා. ේෂ වැඩසටහන් හිපයක් දත් කරල තියෙනවා සායනික रोගීන් සඳහා කොළඹ සහ ගම්ප දිස්්‍රික්ක දෙකේ හෙටදිනේසිට තැපල් දෙපාර්තමේන්තු සහයෝගේ ඇතිව औෂද නිවසටම ලබාදීමේ වැඩපිළ වෙලා කාරම්ம்ப කරලතියෙනවා ොළम्බ සහ ගම්පහ දිස්්‍රික දෙකේ රජේ रोහල්வලි මාසිකව තමන්ගේ සායනවලදී බිහෙත් ලබාගැනීමට පැමිණෙන रोගීන්ට හටදිනෙන් පසුව තැපැල් මාார்ග ඒ औෂද ලබාදීමට කටේුතුවේ දෙෙනවා. කොළඹ සහ ගම්පහාදිශ්වික දෙකේ සායන සඳහා සහභාගිවෙන වන, මාසිකව औක්ෂද ලබාගැනීම සිදුකෙරෙනවානng. ඒ රෝහල් අමතලා පැහැදිලි කිරීමක් කරගන්න පුළුවන්. ජනතාවට අප සහතිකයක් දෙන්න පුළුවන්. ඔබ මෙතෙක්කල් ලබාගත්තා අඖෂද ඒ විදිහටම නිමසට ලැබෙනව කියන්න. විසිවන ආණ්ු්‍රම ්‍යවස්ථා සංශෝධනය නව ආණ්ඩුක්‍රම ්‍යවස්ථාවක් සම්පාධනය කිරීම සඳහාන மூலாරම්බේ බව අත්‍යමහචාරජල් පිරිස්මහතා පවසනවා නෙළුම්මාවත පොජන පෙරමුණ පක්ෂ ලස්ථාන පැවති මාති්‍යහමුවේදී අමාතවරයා එම අදහස් පල කලා. මහජන නියෝජතයන් කිහිප දෙනෙකු අද පැවති මා්‍යහමුුවලදී අදහස්තැක වුවා. මේ සංශෝධනවට. යරත්ව වැඩකරනවා වගේම. ඉතාම ඉක්මින් නව අඩුකුම් ව්‍යස්සාාවක් ඉදිරිපත් කිරීම සඳ වන්න ප්‍රවේශකට අණඩුව පිවිසය යුතුපේ ඉල්ලිම තිබුණේ ්‍යවස්සාහ සභාවක්්‍යඉතිර මුළු පාර්ලිමේන්තෝම නම් කරලා. දැසමසය හැත්තකේ අආ්ඩුකම ව්‍යස්සාාවවාහදන්න සිරිමා බණඩාරනාක මැතිිය ක්‍රියාකරපු ආකාරයේ වැඩපිල්ලක් අපි ක්‍රියාත්ම කරමයගෙන යෝජන. විස්ස තිබුණත් නැතත් මේ ආණ්ඩුවට ජනාධිපති කෙනෙ කින්නවා ආණ්ඩුව ගෙනන ළ බහුතරයක් කින්න මොකද තින ැටලු ප්‍රශ්න වටන තරෙන්නේ අවු පහට න්දීලතින අනුකද ප්‍රතියන ප්‍රශ්නය ම මේක කියන්නේ හේතුව ඇබිල මේකයි. ලෝකයේ ඉතිහාසේ දිහා බැලුවොත්. අරද ජනාධිපති ක්‍රම තියනව දිහා බැලුවොත්. අපි විශේෂයෙන්ම ප්‍රවේශංවන්නට ඕනේ ලිබියාව ඉරාකය දිහා බැලුවොත්. ඉවගේම ප්‍රජාතන්ත්‍රවාදය තියන්නේ ඕනේ ජනාධිපති කරමයටට අප විරද නැෑ. ත් ප්‍රජාත්‍රවාද රමක් තුළ එක තිබිය යුතුයි. අපට ඉතාමත් පැහැදිලිව පෙනෙන දෙයක් තමයි මේ සම්බන්ධයෙන් කිසිම පදනමක් නැතිව නුවෙත් නොයේ මිත්‍යාවන්. ප්‍රචලිත කිරීමේ දැඩි සාායක්තියනෝ විපක්ෂය. බිල්ලන් මවා පෑමට. එති පැහැදිලිව කියන්න ඕනේ මේ ආණ්ඩුක්‍රම විවස්ථා සංශෝධන වැඩපිළිවෙලේ ආරම්භය පමණයි මේක. කලක් පවතින සම්පූර්ණ ආණ්ඩුක්‍රම වස්ථාව කාලුවෝච්චිත පරිදි. නිර්මාණය කරලා පහලිමෙන්තොට හා ජනතවාට ඉදිරිවත් කරලා සෑම දෙනාගේම අදහස් ලබාගෙන ඒ වැඩ පිඩිවෙල. ඉතාමත් ඉක්මනින් ඉදිරියට ගෙනෑමට රජය අධිෂ්්‍රාන කරලාතික. හිටපු ඇති පාටලි චම්පිකරණක මහතා ඇතුළු විත්තිකරුවන් තුන් දෙෙන කුටෙහිව නඩුව දෙසම්බර් මස එකුළුස් වනදා ආරම්භ කරන බව කොළඹ මහධිකරණය ප්‍රකාශ කලා. හස් සේ වසරේද රජගිරී ප්‍රදේයේදී සිදුව රයාන තුරක් සම්බධයෙන් පටලි චම්පික වණවක මහතා ඇතුළූ පිත්තිිකරුවන්තුන් දෙනෙකුට නීතිපතිවරයා ආධි චෝදනා ගොුණු කර තිබෙනවා. මෙම අනතුරින් සදීපම්පත් නැමති තරුණයා බරපතලතුවාල ලැබවා. මෙම තරුණයට ඇත් තතුරුැද සහයමතිවරයාටය ජී ප්‍රතිය, මීළග නඩු දින අධකරණයට ීදිරි පත් කරන ලෙසද අදානාශවෙත නෝග කෙරුණා. ොස් ධ්‍ර නාශකකායශය නිල ධරින් දහතුන් දෙ තවදරටත් රක්ෂිත බඳධ ාරගත කරුණ. පොලස් මද්‍ර නාශක කාය ශයමගේෙන් අඩං ගුවටගත් මත් ්‍රපය ජවාරම් කිරීමේ චෝදනාවටයි මෙමන ල රින් දහතු දෙෙන අතන ගුවටගැනු. ඔවන් ලබ විසිහය වනධෙක් ක්ෂිත බධන ගාරගතකිරීමට කොළम्ඹ ප්‍රධනමයි ශ්‍රතාධිකන ිය කලා. විමර්ශණවෙල ප්‍රතිය දැ වෙන වාර්තාවක් නියෝජ सොලසිට නල් දිලීපී ස්මහතා අධිකනයට ඉදිරි පත් කලා. ක්ෂනවල ප්‍රතිය දක්වෙන වාර්තාාවක් ලබන විසි හයි වනදාඩී දිරිපත් කරන ලෙස නියෝග කරුණ. ුද්ද ගනිගැනීමට ක් වූ යි නuකාේ පතාන්වරයාට, සිතාසියක් ලදවිට කොළඹ මහධකරණය පෙන සිටින ලෙස අද නෝග කලා. එනුව නೌකාේ පතාන් රரோ හිල්ල හසනායට හිව කොළඹ මහ ස්්්‍රා අධිරනය පවත්තුන නඩු කටයතු අවසන් කිරීමට ද නෝග කරුණා. ඒ නෞකාව ගනි ගැනීම සිද්ධියයට අදාල පැමණිල්ල අද වි භාගේක කතා අවස්ථාවේදී. විත්්‍යකරුට රෙහිව කොළඹ හදිකරන හමුව ුත් අටමනදා අදිචෝදනා ගොනු කරුණා. ලපත්‍ර නැතිව අලි පැටවකු සන්යේ බාගත්තය ඇයි චෝදනා කරමින්, අනිවාය නිවාු යනු ලැූ මහස්්‍රාත්. ලි ගමගේ මහතාඇතුළු විත්තිකරුවන් හතර දෙනෙකුට එරහිව නීතිපතිවරයා ගොු කරතිබූ නඩුවේ වැඩදුර සාක්ෂි විභාගය ලබන මස දහත්තුන් වනදාතෙක් කල් ැබීමට කොළඹ මහධකරණය නියෝග කලා මහධ කරණ විනිසුරු දමත් ොටවත්ත මහතා ඉදිරයේ නඩුව අද කැඳවූ අවස්සාාවේදී මෙම නියෝගේනිෙකුත් කෙරුණේ විත්තිකාර තිලින ගමගේ මහතාාවෙන්ුවෙන් පෙනසිටින් ජනාතිපති නීතිඥ අනිල් සිල්වා මහතා ශ්‍රේෂ්ඨාධතිකරය හමුවේ නඩු විභාගේ සහාගවමින් සිටින බැවි නඩු හසාක්ෂි විභාගේ වදදි. ඒ කල්තබමනල්ලෙස හෝගේ නිෂ්්‍ර නීතික්ඥනවරයා අධිකරණයෙන් ඉල්ලීමක් කළ. පස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අතර ගෝටගත් රයාජ් බදදීන් පිළබඳව ප්‍රහන්ද පරීක්ෂණ දෙපර්තමෙන්න්තුව සිදුකළ පරීක්ෂණ නිසි පරිදිී සිදුවී ොමැති බව නිතිපතිවරයා අද දන් වාසිටයා. ක්ෂ දෙපර් െ ോෝ්ച ොලිපතිවරයා සහ අධ්‍යක්ෂවරයා නතිපතිවරයා ඉදිරයේ පෙනී සිටි අවස්ථාවේදී මෙ පිළිබඳව දන්පාසිටි බව නෙතිපති සම්බන්ධකාරක රජයේ අධිනීදීඥ නිශාරා ජරත්නබෙනවිය පවසනවා. ගරු නීති පතිිතුමා සමග සිදුකන ලද සාකච්ඡාවේදී අනවනය වූ කරුණු මත, අපරාධ පරිීක්ෂණ දෙපාතමේන්තුවේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ සහ, අපරාධ පරීක්‍ෂණ දෙපාතමේන්තුවේ අධ්‍යක්ෂ ප්‍රසන්න ද අල්වි්‍යන අයවලන් විසින්, රියාජ් බෞදුද්ධින් යන අයව නිදහස් කිරීම සම්බන්ධයෙන් සහා, විමාර්ශන නැවැත්වීමට කටයුතු කිරීම මගින් වැඩිදුර විමශන කිරීම තුළින් සාර්ථක ප්‍රතිපල් ලබා ගැනීමේ හැකියාව අඩපනවී ඇති බවත්. එ විමාශන නවතා රියාජ් බෞදුද්ධීින් ඥාන අයවලුන් නිදහස් කිරීම සඳහාගත් පියවර සාධාරණී කරණය කළ නොහැකි තීරණයක් බවටත් පෙනී ගියා. එසේම ත්‍රස්තවාදී කටේතුවලට මුදල් යෙදවීම සම්බන්ධෙන් පුළුල් විමාශනයන් සිදුකරන නොමැති තත්ත්වත්. අනාවරණය වුණ. එසේම රියාජ් බදූධීින්ඥාන අය භාවිතා කන ලද ජංගම දුරගතන දාසයක්. පිළිබඳ අනවරණය වුවත්, මශකින් විසින් ජංගම දුරකතන දොළහක් ස්වාගැනීමට අපහොසත්වීම සහ. එම ජංගම දුරකතන දොළහ ස්වාගැනීමට සම්පූර්ණ විමාශනයක් අරිආකාරව සිදුකර නොතිබීම යනකරුණුත් පෙනේ ගිය. මෙම සිද්ධයට අදාලව වැඩිදුර විමශන සිදුකිරීමේ අවශ්‍යතාවය. සහ ඒ සම්බන්ධයෙන් ගතයුතු විශේෂ පියවර සම්බන්ධෙන් ලිකිිත උපදෙස් අදදින ලබාදීමක් සිදු කලා. එම සම්පූර්ණ විමශ්න ගොුණු. මසක් ඇතුළට ඉදිරිපත් කිරීමට කටයදු කන ලෙසටත් උපදෙස් ලබාදීමක් සිදුවනා. යුද ජෑග්ඩහනේ සඳහා විශාල දායකත් ක්සැපි ව, රාජ්‍ය බුද්ධ සේවේ වත්මන අධ්‍යක්ෂ ේජ ජන්ඩල් සුරේ සලි මහතාව පසුගිය යාාපාලන රජ්‍ය, රාජ්‍ය නොවන සංවිධාන සමඟ එකතුවී සිරගතකිරීමට උත්සාහ කළ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරසය මහතා පවසනවා. පස්කු ප්‍රහරය පිළිබඳව විමර්ශණය කරන ජනාධිපති කොමි මහමුවඒ අද දෙවන ඉදිනට අත්සාක්ෂි ලබාතිමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කලා. හිටපු ජනාදපතිවරයා වැදදිරටත් කියයාසිටේ දහස් දහ අටවර්ෂ ඔක්ටොම්බර් බස ඇති වූ බල පෙරලියෙන් පසු ජනාධිපතිවරයාගේ උපදදිස්ක්‍රාත්මක නොකරන ලෙස එඒකට අක්්‍රමාත වනිල් වික්්‍රම සිංහතා නිලතාරීන්ට උපදිස්ථීති ව හයින්තවාදයට එරහිව තමන් කළ නෝග ක්‍රියාම කකනම උපවයි. ඔබ රාජානාකායාලෙ ස සිටි කාලේ තුළ ජාතික බද්ධ ප්‍රධානයා ලෙස කෞද කටයතු කලයි. දෙදහස් පහලවුරුද්දේ අප්‍රේල් මාසේ. විසිව නිදා අමාත්‍ය මණ්ඩලේට සන්දේශයක් දිරිපත් කලාට පස්සේ. ්‍රමි පොලිපතති සිසර මන්ඩස් මහත්්‍යව ජතික පුද්ධි්‍රධනය විට පත් කලා. ඔබ රාජනාකාවසිරි කාලේ තුළ. විඩින් විට ආරක්ෂක ලේකම්වරුන් පස්දනක පත්කිරීමට සිදුවේ ඇයි. හේතු රාශ්‍යක්ති නොස්වාමීනි. ආරක්ෂකලේකම් කියන්නේ ත්‍රවිධහමුදාව, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධහනි, සෙවි ආරක්ෂක දෙපාර්තමේන්තුව වැනි රටේ ආරක්ෂාව සම්බන්ධෙන්, ප්‍රධහන ආයතන ගණනාවක ප්‍රධහන පරිපාල නිලධාරියා. ඇතැම් අවස්ථාවලද යුදහමුදා නිලඇඳුම ඇඳගත් අයිවපාලනය කිරීමට, ආරක්ෂක ලේකම්වරුන් පත්කරපුවාම එම තැනත්තන්ගේ මානසික තත්ත්වයන් වෙනස් වෙනවා. ඇතැම් ලේකම්වරුන්ට බරපතල සෞඛ්‍ය ගැටලු පවා ඇති වුණනා. ඒහේත්තුවෙන් මාරු කිරීම් සිද වනාා. නමුත් සෑම අවස්ථාවකදීම ආරක්ෂක ලේකම් තනතුරට පත් කළේ, රාජ්‍යසේවේ ඉහළම සුදුසුකම් තියෙන නිලධහරිියෙක්. සේම එම ආක්ෂක ලේකම්වරුන් මාරුකිරීම සම්බන්ධින් යම් කරුණු දැක්වීමක් මාතය නොමැතිව සිදුකළ හිතු බව කොමිසමට දැන්නු හිට පුජාපතිවරයා එය ලිතව කොමිසන් සභාවිතරි පත් කළා. මෙම කොමිස් සහමුවේ මෙතෙක් සාක්ෂි ලබාදුන් රාජ නිලධහරින් කියා තිබෙනවා වෙටිත් විට අරක්ෂක ලේකම්වරුන් මාරුකිරීම නිසා ජාතික ආරක්ෂාව සම්බන්ධෙන් කරුණු දැනුවකිරීමේදී නිලධහරන්ට ප්‍රායෝගිකව ප්‍රශ්න ඇති වුණා කියලා. සෑම අගහරුවාදදිනක බද්ධිම්බන්ධ කර රැස්වීමක් පැවැත්ව. රාජ බුද්ස්සේවේ අ්‍යක්ෂ යුදහමුදා බුද්ධිධ්‍යක්ෂ මඩල අධ්‍යක්ෂ ත්‍රවි හමුදා ප්‍රදහනින් වගේම ආරක්ෂක රාජ්‍යමතිත් සහභාග වුණ. එහින්දා ආරක්ෂක ලකම්මරුන් මාරුුණයි කියලා ජාතික ආරක්ෂාව සම්බන්ධෙන් වගකිවේතු අංශ දැනුවත් වෙන්න ඒක බාධාවක්වුණේ නෑස්වාමීනි අනිත් අමත්‍යංශ වලත් लेකම්රුන් මාරුවෙන ඔබතුමා ඔහම කිව්වට මෙතන පරස් පරතා තියෙනවා. දෙදහස් පහළවට පෙර මේ අගරුවාදා බුද්ධි සම්බන්ධී කරන රැස්වීමකණ්ඩව සතිපතා තිබිල තියෙනවා. ඔබතුමාගේ කාලේදීත් මෙම බුද්ධි සම්බන්ධී කරන රැස්වම් සතියකට වරක් පැවතුවා කියලා ඔබට තහවුරු කරන්න පුළුවන්ද. බුද්ධිම්බන්ධ කරන රැස්වීම නො පැවැත්වුණු බවක් වාර්තාාවනේ නැහැ. කවුරුවත් මටහෙම දැනුවත් කිරීමක් කලෙත් නැහැ. එය අක්ඩෝ පැවැත්වු බ වයිනේ ගිය? ෙවිත් ද රච අතේක සොිස්ට ජනාල්ලිය ෙසින් නිදහස් පහල වර්ශය සිට දෙදහස්දා අටවර්ශය දක්කාම සධිපත අඟරවාදන පැත්වතු බුද්ධ සම්බන්ධික නුරැස්වීම නිසි පරිදි පවත්වා නොැති බව හිටපු ජනාධිපතිවරයාට පෙන්වාසිටති. එම වාර්තාව අධිනි කළ හිට පුජානාති පතිවරයක් කොමිම හමුවේ සඳහන් කළේ දැන්ඔය වාර්තාාව වලින්ම පෙනියනවනේ ඇයි මම විටින් විට ආරක්ෂ කලේ කම්මරුන් මාරු කළේ කියලා. මම ආරක්ෂ කලේ කම්මරුන් මාරුකරපු එක සාධාරණයි. සතිපතා පැවැත්වේුතු බුද්ධි සබන්ධි කරන රැස්සීමවත්. මොවන් විදිමත්ව පවත්වලා නැහැ. එක බරපතල විදිහට වගකීම පැහැරහැරීමක් මේ සතිපතා පැවැත්වෙනවා කියලා මටත් බොරු තමයි කරලා තියන්නේ. හි ප ති ගේ ක්ෂ ලබන්දීමම සඳීම ශ ලංකා දහස් පක්ෂ ෝජන කම මලකම් රජමමාතදෑ සිරරිජයි සේකර, අමාත්‍ය මහින් දමරවේ සහ පාලමන්තුන්්‍ර සරෙන් රගවනය මහතුර ෙක්ව සිටිය. එසම මෙම ප්‍රහරමමාලාාවව වලක්වා නොගැනීමට අදාල වග උත්තරන් ලෙස නම් කර සිටන හිටපු අරක්ෂ කලේක හමසිරි පනන්දු හිටපු ොලිස්පති ප ජ ජයිසුන්දර සහ රාජ බදධ්‍යසේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්තන මහත ඇතු පරික්ද වෙන ටිය සිටිය. කොමස ප ිබඳ ර රතු ා්‍ර න තිහ ලග ප්‍රධාන පත් විකාශය බලා පොරොතු වන්. ඒ මගින් සවසාහ තිය ප්‍රධාන පත් විකාශය අවසා. යලිතම රාත්‍රීනව යිතිට .